ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් ඔව් දැන් ඒක මේ අනිත්‍යත් පාවිච්චි කරලා මම දැක්ක අපේ හිටපු මේ මැතිවරණ කොමසාරිතුමත් කියලා දේ වගකීම කියන මම ඒක කියන්නේ නැහැ කියලා. කලාවක් කියලා ඒක හොඳයි. මම එහාට කිව්වා ඕනේ නැති ඒවා අහන්න එපා මම උත්තර දෙන්නේ නැහැ කියලා. චමුදිතට. නොයෙකුත් කතාවහ රටේ පැතිරෙන අතර අපි හිතුවා මේ වෙලාවේ රටේ පවතින තත්ත්වයත් අපි පක්ෂයක් හැටියට අපි හිතන විදිහත් ආණ්ඩුවක් හැටියට අපි හිතන විදිහත් පිළිබඳව තමුන්නාන්සලාට කරුණු කීපයක් කියන්නේ. පළවෙනි දේ තමයි අපි ඉතාම අවාසනාවන්ත ලෙස පහුගිය කාලයේ අපේ රටේ ආර්ථිකය ණය ගත්ත ණය ගෙවා ගන්න බැරි බංකොලොත් තත්වයට පත්වෙච්ච රටක් ලෙස අපිට ප්‍රකාශයට පත් කරන්න තිබුණා. හැබැයි මම තාමත් හිතන්නේ ඒක අපි නොකර හිටියනම් හොඳයි කියලා. මොකද අපි ඔය වගේ ප්‍රශ්න වලට මේ රට ඔයිට කලින් මුහුණ දීලා තියෙනවා. මේ රටේ ආර්ථික වශයෙන් තාම අනතුරුදායක තත්ත්වයට මුහුණ දුන්න රජයක් තමයි 1970 බලයට පත් වෙච්ච සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජය. ඒ වෙලාවේ රටේ මැතිණිය බලයට ඇවිල්ලා මාස කීපයක් යනකොට 1971 තරුණ කැරැල්ල පටන් ගත්තා. ඒ නිසා රටේ විශාල ධනහානියක් වුණා. තේ කර්මාන්තශාලා 60ක් විතර, පෙට්‍රල් ෂෙඩ් 140ක් විතර, ට්‍රාන්ස්ෆෝමර් 170ක් විතර, පොලිසි, තැපැල් කන්තෝරු මේ වගේ දේවල්, බස් මේ වගේ දේවල් විශාල වශයෙන් ගෙන තිබ්බා. ඒ වගේම ඒ අරගලයෙන් 1200ක නිල වශයෙන් මරණ ගැන සඳහන් වුණත් මම විශ්වාස කරන්නේ ඒ අරගලෙන් 3-4000ක් මේ රටේ මිනිස්සු මැරුණා. බණ්ඩාරනායක මැතිරෙන්ට සිද්ධ වුණා 14,000ක් අත්අඩංගුවට අරගෙන මේ රටේ තරුණයෝ ඔවුන් සිරගත කරලා එලිමහන් කඳවුරු වල ඔවුන්ව මාස 7ක් පුනරුත්ථාපනය කරා. ඒ එක්කම ඒ 70ක අරගලයත් එක්කම රටේ ලෝකේ මතු වුණා ලෝක ආර්ථික අර්බුදයක්, ලෝක ආර්ථික පරිහානියක් හා විශාල ආහාර අර්බුදයක්. දැන් මේ මොනතරම් භයානක විදිහට ආවද කියලා කිව්වොත් ලෝකේ ඒ වෙනකොට ලෝකේ තිබ්බ සමාජවාදී රටවල් සියල්ලම කඩාගෙන සෝවියට් සමූහ ආණ්ඩුව හිටපු ජනාධිපති බ්‍රේෂ්නොව් ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් හරහා ඔහු පෙරස්ත්‍රෝයිකා ග්ලාස්නොස් කියලා ලොකු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හැදුවා. ඒක ඉතා විද්‍යාත්මක වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල හරහා සෝවියට් දේශය බේරගන්න උත්සාහ කරත් ඒ වෙලාවේ ඇත්තටම විශේෂයෙන් ඇමරිකන් ජනාධිපතිවරයා සහ රුත්සෙල් සහ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනිය මාග්‍රට් චැතර් පෞද්ගලිකව මැදිහත් වෙලා ඒ අර කොමියුනිස්ට් කඳවුරට තිබ්බ කේන්ති වෛරය නිසාම කඩා වැදිලා ඒ සෝවියට් දේශය රටවල් 15කට කඩලා දැම්මා. ඔය අදත් ඒක කෑල්ලක් තමයි ඉරාක් මේ යුක්‍රේන් රුසියාන යුද්ධය තුළ අපට දක්නට පුළුවන්. ඒ වගේම චෙකෝස්ලෝවේකියාව කඩා වැටුණා, පෝලන්තේ කඩා වැටුණා,
හංගේරියාව කඩා වැටුණා, බල්ගේරියාව කඩා වැටුණා, මේ අපේ යුගෝස්ලෝවියාව කෑලි පහකට කැඩලා ගියා, නැගෙනහිර ජර්මනියගේ කොමියුනිස්ට් ආදීෝ බර්ලින් බැම්ම කඩාගෙන බටහිර ජර්මනියට දිව්වා. එහෙම මුළු සමාජවාදී කඳවුර කඩා වැටුණා. ඒකට හේතු වුණේ ඇත්තටම මේ ලෝක ආර්ථික අහේනිය හා අර්බුදයට මුහුණ දෙන්න තරම් ශක්තිමත් ආර්ථිකයක් සමාජවාදී රටවල් වල තිබෙන්නේ නැහැ. ඒකට න්‍යායාත්මක හේතුවක් තිබ්බා. ඒ තමයි කාල් මාක්ස්වත්, ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්වත්, ලෙනින්වත්, ස්ටාලින්වත්, මාවෝ සේතුන්වත් මේ කිසිම කෙනෙක් විවසාය කියන එක පිළිගත්තේ නැහැ. කොමියුනිස්ට් ප්‍රකාශනය එක පිළිගත්තේ නැහැ කාල් මාක්ස්. ඒ වගේම 1868 ලිව දාස් කැපිටල් වොලියුම් 1 වලදිමුත් ඔහු විවසාය සහ ලාභය කියන එක ඔහු පිළිගත්තේම නැහැ. ඔහු කිව්වේ අතිරික්ත ශ්‍රමයේ අතිරික්ත වටිනාකම කියලා. ඒක සූරා කන්න ධනේශ්වර පන්ති විසින් දාපු නමක් තමයි විවසාය හා ලාභය කියන එක තමයි ඔවුන් කිව්වේ. ඒ නිසා හැම සමාජවාදී රටකම වෙච්ච දේ තමයි විශාල කර්මාන්තශාලා, විශාල ගොවි පොළවල්, විශාල ව්‍යාපාර සේවා ආයතන ඉතාම අකාර්යක්ෂම වුණා. ඒ නිසා ඒ 72 78 මහා අර්බුදේ වෙලාවේ මේ රටවල් වලට ඒකට මුහුණ දී ගන්න බැරි වුණා. ඒ නිසා මේ රටවල් සේරම කඩාගෙන වැටුණා. බණ්ඩාරනායක මැතිණිය 71 අරගලයට මුහුණ දීලා 71 රටේ ආර්ථික සංවර්ධනයේ ලංකාවේ පළවෙනි වතාවට 0.2ට වැටුණා. ප්‍රිනවුනේ නැහැ හැබැයි. ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 1971 0.2යි. ඒ එකම 72 මේ අර්බුදය ආවා. මෙතන ඉන්න තමුන්නාන්සලා කාටවත් මේ ඕක මේ මං හිතන්නේ මතකයි කියලා තමුන්නාන්සලා එක්ක ඉපදිලා නැහැ. එහෙම නැත්නම් පුංචි. නමුත් බණ්ඩාරනායක මැතිණියට සිද්ධ වුණා හාල් සේරු දෙකකට වඩා ගෙන යෑම තහනම් කරන්න. මිරිස් රාත්තල් දෙකකට වඩා ගෙන යෑම තහනම් කරන්න. බණ්ඩාරනායක මැතිණියට සිද්ධ වුණා අඟහරුවාදා සිකුරාදා ලංකාවේ බත් తిවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. ඒ වගේම බණ්ඩාරනායක මැතිණියට සිද්ධ වුණා ඕන තැනක තියෙන හිස් පාළු ඉඩමක කවුරක් වගා කරන්නේ නැත්නම් බලහත්කාරයෙන් මිනිසුන්ට කිව්වා ගිහිල්ලා ඒවල මඤ්ඤොක්ක බතල වගා කරන්න කියලා. ඒ අවස්ථාවේ පාවිච්චි කරලා අපි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඒ කාලේ විද්‍යෝදය අපිට තිබ්බේ අක්කර 29ක් විතර. අපි වටේ තියෙන අක්කර 50ක් විතර ඒ මැතිණියගේ උපදේශය අනුව ගිහිල්ලා ඉවරලා මඤ්ඤොක්ක බතල හිටවල අල්ලගත්තා. ඒව හැබැයි සුනේත්‍රා දේවියකේ පුෂ්පාරාමයේ සුබද්‍රාරාමයේ හිමි ඉඳන් 1994 මම බලයට පත් වෙලා ඇමතිවරයෙක් වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මයෙන් ඇවිල්ලා ණය ඉල්ලුවා. මම ඒ පන්සල් තුනටම හලාවතින් සහ කුලිය පිටින් අක්කර 75ක් දුන්නා එකට. හැබැයි ඒ ගත්ත ඉඩම් ටික නිසා තමයි අද ජයවර්ධනපුරයේ ඉංජිනේරු පීඨය, කළමනාකරණ පීඨය, වෛද්‍ය පීඨය, තාක්ෂණ පීඨය මේ සියල්ල හදන්න අවශ්‍ය ඉඩකඩම් එදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ලැබුණේ ඒක නිසා. කොහොම හරි මම මේ කියන්න ගියේ ඒ මහා කඩාවැටීම ඉදිරි සිකුරාදා අඟහරුවාදා බත් වෙන්න තහනම් කරලා බණ්ඩාරනායක මැතිණිය ඒ අර්බුදයට මුණ දුන්නා. මුණ දුන්නා විතරක් නෙවෙයි ඒ වෙලාවේ තමයි අපේ රටේ සීනි අති සුපෝකභෝගී භාණ්ඩයක් වුණා. සියලුම දේවල් කූපන් එකට දුන්නේ, ඇඳුම් දුන්නේත්, සාරි දුන්නේත්, කලිසම් දුන්නේත්, හැම දෙයක්ම දුන්නේ කූපන් එකට. ඒ දෙන අතරේ සාමාන්‍යයෙන් ගෙදරකට සීනි සතියකට අවුන්ස 3යි අවුන්ස 4යි. අපේ ගෙදර 11 දෙනෙක් හිටියා. අපට අවුන්ස 4යි හම්බුනේ සතියකට. ඒ වෙලාවේ මැතිණි සීනි කර්මාන්තශාලා 3ක් මේ ලංකාවේ හැදුවා. මැතිණි ටයර් කම්හල හැදුවා. මැතිණි වානේ කර්මාන්තශාලාව හැදුවා. මැතිණි ආසියාවේ ලොකුම යූරියා කම්හල ලංකාවේ හැදුවා. ඒ වෙනකොට ලෝකේ මේ යූරියා මේ පොසිල ඉන්ධන වලින් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒක හොයාගෙන තිබ්බේ නැහැ.
එනිසා යූරියා ඇමරිකාවත් හැදුවේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හා ඇමෝනියම් වාතය අරගෙන මේක ජලය බවට පත් කරලා ඒ ජලය වියලලා ඒකෙන් තමයි නයිට්‍රජන් අපි යූරියා පොහොර නිෂ්පාදනය කරගත්තේ. ඒ නයිට්‍රජන් හැදෙන්නේ සූර්යාගෙන් නිසා. ඉතින් හැබැයි මේ පොසිල් ඉන්ධන වලින් යූරියා ගන්න පටන් ගත්තම මේ කර්මාන්තශාලා වල නිෂ්පාදනය වෙනතෙන් ගත්තම ඒක ක්‍රියාත්මක කරගෙන යන්න බැරුව නැත්තම් ඒ කර්මාන්තශාලාව මා විශාල කර්මාන්තශාලාවක් ව බියගම තිබ්බ. 900ක් විතර සේවකව වැඩ කරා. බස් 90ක් තිබ්බා. මාසෙකට මාස 3කට තරයක් මාසයක් ඒ අයට නිවාඩු දෙනවා. ඒ අය ඒ කාලේ කරේ අර ගම්වල මිනිස්සු ඔය සාගත කාලේ ලංකාවේ බණ්ඩාරනායක මැතිනියට හම්බුණා ඔය එක එක රටවල් වලින් බටර් රොයිල් පරිප්පු ඔය මේ පිටි වගේ දේවල් ටිකක් හම්බුණා. මැතිනිය ඒව ගම්වලට ඇරියා. මිනිස්සු තමුන්ගේ ගවල්වල තිබ්බ උදල්ල අලවංගුව මුල්ලුව කූඩේ අරගෙන පාරට බහැලා පාරල් කැපුවා. දැන් අපේ ආසනේ ගත්තොත් හංගුරන් කෙත අලුතෙන් පාරවල් ගම් බලන 79කට පාරවල් කැපුණේ ඔය 77 ඒ යුගයේ. ඒ පාරවල් වලට මැෂින් දාලා ඒවා හදලා අරවා මම කරේ 94 මම මේ අමාත්‍යවරයෙක් හැටියට ඒ ආසනයෙන් බිහි වුණාට පස්සේ. කොහොම නමුත් ඒ දශම දෙකට වැඩි ආර්ථිකය දශම 4.5ට ගෙනල්ලා බණ්ඩාරනායක මැතිනිය අරගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි 1902 අපේ රටේ ආර්ථිකය පළවෙනි වතාවට 1.4ක් ඍණ වුණා. ඒ වුණේ චන්ද්‍රිකා මැතිනියගේ ඒ විෂය පිළිබඳ තියෙන නොදනුවත්කම හා ඇයගේ තියෙන ප්‍රමාදය නිසාමයි. වෙන වෙන කිසිම හේතුවක් නැහැ. වෙච්ච දෙයක මොකද එහෙම නැත්තම් දේශීය හේතුවක් තිබ්බේ නැහැ. දේශගුණක හේතුවක් තිබ්බේ නැහැ. ජාත්‍යන්තර හේතුවක් දුබ්බේ ලංකාව 2000 1.4ක් ඍණ වුණා. ඒ පාර ඒ ආණ්ඩුව පෙරළුවා අපි. මම GLP රිස්පැත්තුමා බන්දුල මහින්ද විජේසේකර අපි එළියට බහැලා පෙරළලා ඊට පස්සේ බලය ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතම ඊළඟ වසර වෙනකොට රටේ ආර්ථිකය 4.5% ආර්ථික සංවර්ධනයකට අරගෙන ආවා. 2009 ගත්තම ඒ තවත් තීරණාත්මක තැන. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා බලය ගන්නකොට අපේ රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 104% දක්වා වැඩි වෙලා තිබෙනවා. දුගීකම විරකියාව උද්දමණය මේවා සේරම ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වෙලාවේ එතුමා ලෝකයේ හිටපු බහානක ත්‍රස්තවාදියත් එක්ක හැප්පුණා. යුද්ධය තාම තීරණාත්මක අවධියට එනකොට 2007 2008 2009 ලෝක ආර්ථික අවපාතය ලෝක මූල්‍ය අවපාතයක් හා ලෝක ආහාර අහිමියක් ආවා 2007 2008 2009. මේ තුනටම මුහුණ දීලා 2009 වෙනකොට අපේ රටේ ආර්ථිකය ඇවිල්ලා වැටුණා බිමටම. ඒ වෙලාවේ ලෝක ආර්ථික සංවර්ධන වේගය සාමාන්‍යයෙන් 3.5-4% ඒ වගේ අතර ලෝක ආර්ථික සංවර්ධන වේගය තිබ්බේ. ඒ අවුරුද්දේ 2009 ලෝක ආර්ථික සංවර්ධනය පරිහානියකට ගියා. ඍණ 1.3ක ඍණ 1.3ක් ලෝක ආර්ථිකය අවපාතයකට ගියා. ලංකාව 3%ක නැවතුණා. 2010 වෙනකොට අපි 8%ක සංවර්ධනයකට ගියා. 2011 වෙනකොට අපි 8.4%කට ගියා. 2012 වෙනකොට අපි 9.1% අපි ලෝකේ චීනයට විතරයි දෙවෙනි උනේ ඒ ආර්ථික සංවර්ධන වේගය. 2015 යහපාලනට බාර දෙනකොටත් අපට 7.1% ආර්ථික සංවර්ධන වේගයක් තිබ්බා. විරකියාව 4%ට වැටුණා. දුගීබකම 6%ට ආවා. මේ රටේ උද්දමනය 4.5%-4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 
කියන. 17ක 18ක විතර තිබ්බ අපේ රටේ ජාතික ආදායම. දළ දේශීය නිෂ්පාදනය 12 බිලියන් 78කට ගියා. එහම මහා ආර්ථික
සංවර්ධනයකුත් එක්ක තමයි 2015 යහපාලන රජයට රට මහින්ද රාජපක්ෂ වැත්තම බාර. ඒ බාරගත් 2015 බාර අරගෙන ඒ වෙලාවේ ණය සේවා තිබෙ බිලියන 2යි. ණය සේවා තිබෙ බිලියන 2යි. විදේශ ණය අපිට තිබෙ බිලියන 23යි. දැන් බිලියන 2ක් තියෙනවා නම් ඒ අවුරුද්දේ ණය පොලි මේ වාරික සේරම ගෙවලා ඉවර කරන්න පුළුවන්. එහෙම ඒ රටේ ආර්ථික සංවර්ධනත් 7.1 තිබ්බා. ඒක 2019 ගෝඨාභය ජනාධිපතිතුමාට බාර දෙනකොට ණය සේවා බිලියන 2 බිලියන 6ට ගිහිල්ලා තිබ්බා. ඒ වගේම විදේශ ණය බිලියන 23.38ට බිලියන 39ට ගිහිල්ලා තිබ්බා. භයානකම දේ ඒක නෙවෙයි. ස්වෛරීත්ව බැඳුම් කරන අය ඒවා මේ නන්නාඳුනන විදේශීය ජාවාරක්කාර ඒ අයගෙන් ඇවිල්ලා බිට් කරලා ගන්න දෙන ණය. බැඳුම් කරන අය බිලියන 5 බිලියන 15 වෙලා තියෙනවා. 100ට 200කින් ඒ ණය වැඩි වෙලා තිබ්බා. 100ට 300කින් ණය සේවා බිලියන 2 බිලියන 6 වෙලා තිබ්බා. ඒ රට තමයි බාරගත්තේ. ඒ බාර අරගෙන අපේ රජයේ විශාල වශයෙන් අවය වැට් බදු අරව මේවා අපේ රටේ තිබ්බ රාජ්‍ය ආදායම් බදු අඩු කරගත්තා. ඒක කරේ විද්‍යාවක්. ඒක තාම අමඤ්ඤෝච්ච මෝඩ තකතිරු ක්‍රියාවක් හැටියට දැන් මම දන්නවා මේ හුඟක් මේ ආර්ථික විශේෂඥයන් හින් පෙළනවා නෑ එහෙම නෙමෙයි. ඒ වෙලාවේ එක කරේ රටේ පහළ මට්ටමේ විශේෂයෙන් පහළ මධ්‍යම පන්තික මධ්‍යම පන්තික පිවසායකයන් ශක්තිමත් කරන්න තමයි ඒක කරේ. අපි විශාල පිරිසක් ඒ පහළ මධ්‍යම පන්තික ඉතා කුඩා පිවසායකයන් බදුවලින් නිදහස් කරා. අපේ රටේ කෘෂි නොවන ව්‍යවසායකයන් ගැන බැලුවොත් අපිට හොඳම සංඛ්‍යාලේකන ගන්න හොඳ අවුරුද්දම 2014. එන්න මම 2014 කියන්නේ. මේ ලංකාවේ කෘෂි නොවන සම්පූර්ණ ව්‍යවසායකයෝ හිටියේ 1,19,000. මේ 1,19,000න් 9,35,000ක්ම හිටියේ ඉතා කුඩා ශුද්‍ර ව්‍යවසායක. ඒ කියන්නේ එක්කෝ තමුන්ගේ විවසාය තමුන්ගේ ව්‍යාපාරේ එක්කෙනයි කියන්නේ තමුන් විතරයි යදිලා ඉන්නේ. එහෙම නැත්නම් වැඩිම උනොත් 4 දෙනා. 1:4 අතර තමයි 191.7ක් තිබ්බේ. 1,19,000ක් තිබ්බා. ඒකෙන් 9,35,000ක් තිබ්බේ මේ ශුද්‍ර ඉතා කුඩා විවසාය. ඒ වගේම 4:50 අතර හිටියා 10,00,000ක්. 50,100 අතර හිටියා 71,000ක්. 100ට වඩා අය හිටියේ ඒ වෙලාවේ 2,414. ඒ නිසා මේ ශුද්‍ර ඉතා කුඩා ව්‍යවසායකෝ 91.7 ඉහළට ගෙනේම අපේ ප්‍රධාන ඉලක්කයක් වුණා. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති වෙලා එතුමා මේ ඒ වෙලාවේ අපි ලොකු ආර්ථික අද්භූතකෙ හිටියේ. නමුත් එතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දුන්නා 100,000. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දුන්නා 100,000. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට දුන්නා 100,000. පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකුට දුන්නා 100,000. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දුන්නා 140,000. දීලා කිව්වා මේකෙන් 140ක් ජීවනෝපායට වියදම් කරන්න ඕනේ. මොනවද ජීවනෝපාය කියන්නේ? අපි ගමේ එළුව දෙන්නෙක් ඇති කරන මනුස්සයර තව එළුව පස් දෙනෙක් විතර ගන්න සල්ලි ටිකක් දෙනවා. කිරි එළ දෙනක් ඉන්න මනුස්සයර තව හොඳ කිරි එළ දෙනක් ගන්න නැත්නම් එළ දෙන්නු දෙන්නෙක් ගන්න අවශ්‍ය මුදල් දෙන්න. රටේ පුංචි වඩු වැඩ පොලක් කරගෙන යන මනුස්සයට පොඩි මැෂින් නෑ දෙයක් අරන් දෙන්න. පොඩි මේ කම්මලක් කරගෙන යන මනුස්සයාට පොඩි මොනවා හරි තාක්ෂණිකව ඒ වැට. එතකොට මේ හැම තැනම
ආයතන පොඩ්ඩක් ලොකු වෙනවා. ඒ ලොකු වෙන ප්‍රමාණයට ඒ වල රැකියා උත්පාදනයත් වැඩි වෙනවා. රටේ ජීවන තත්ත්වය උඩට එනවා. මොකද අපේ රටේ අද අදත් අපි මේ බංකොලොත් කියන තැනට ගිහිල්ලා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟට ගිහිල්ලා මූල්‍ය අරමුදලෙන් අපි දැන් ණය මුදලක් අරගෙන අනුමත කරගෙන අපි දැන් මේ බංකොලොත් තත්වෙන් අපි ගැලවිලා තියෙනවා. බංකොලොත් තත්වෙන් ගැලවිලා අපි මෙහෙම නැගිටින්න මේ තතන වෙලාවේ අපිට තියෙන ප්‍රධාන කාරණේ තමයි මේ අඩු ආදායම් ලබන කෘෂිකාර්මික 129ක් වන කෘෂිකාර්මික ගොවියා ඒ වගේම අරමම කියන 91.7ක් වන ශුද්‍ර ඉතා කුඩා විවසායකයා ඉහළට ගෙනේ. ඒ අර තමයි මේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. අපිට සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න ඕන. ඒ වගේම අපේ රටේ අලුත් අලුත් ආයෝජන හදා ගන්න ඕන. අපි අරගෙන බැලුවොත් අපේ රටේ කෘෂි ආදායම හැදිලා තියෙන විදිය අපිට ලැජ්ජා හිතෙනවා. කෘෂිකර්මයට තමයි 107යි 7යි 7මාරයි වගේ තමයි මුළු දළ ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්මයට තියෙන්නේ මේකෙන් 101ක ආදායමක් තියෙන්නේ දළ රටේ ජාතික ආදායමෙන් දීවර කර්මාන්තෙන් විතරයි කෘෂිකර්මයේ 101ක ආදායමක් තියෙන්නේ දීවර කර්මාන්තෙන් විතරයි දැන් අපේ රටේ හැම තැනම කිරිහරක් ඇති තාවන කිරි ගොවිපළවල් තියෙනවා ආණ්ඩුවට ගොවිපළවල් 32ක් තියෙනවා කර 47000ක් තියෙනවා 32ක් තියෙනවා එළුවොත් හදන කුකුලොත් ඇති කරනවා කීප පොලක බැටලුව වගේ ආයත ඇති කරනවා හැබැයි මේ සියලුම ආදායම අරගත්තොත් රටේ ජාතික නිෂ්පාදනයේ 0.6යි ඒක තමයි ගන්න 0.6යි ඒ නිසා ඔය මේ වෙන මොකුත් කරන්න ඕනේ අපේ රාජ්‍ය ගොවිපළවල් ටිකේ කාර්යක්ෂම කරනවා. අම්බේ වෙල ෆාම් එක වගේ. ෆාම් එක වගේ ස්ටැසන්ස්ලා හැරිජා වද්දන්ලා කරගෙන යන අම්බේ වෙල ෆාම් එකේ ලෙවල් එකට අපිට මේ මේ අනිත් ගොවිපළ ලේසියෙන් ගේන්න පුළුවන් නම් ඒ වගේ නුවරඑළිය තව තාක් හොඳ ලාභ ලබන ගොවිපළවල් තියෙන ඒ තැනට ගේන්න පුළුවන් නම් තැනට ගේන්න පුළුවන් නම් අපිට විශාල වෙනසක් කරන්න ඒ වගේම තමයි සේවා. දැන් මම දැක්ලා තියෙනවා ඔය රක්ෂණය මොකටද පෞද්ගලිකකරණය කරන්න කියලා ලොකු කෑ ගැහිල්ලක් අහගන්න. ලංකාවේ සේවා 158 59ක් විතර තියෙනවා. අපේ රටේ මුළු සේවා මේ ආදායම අපේ ජාතික ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය. 157ක් 58ක් විතර තියෙනවා. දැන් මේකෙන් රක්ෂණයේ ආදායම බැලුවොත් දළ දේශීය නිෂ්පාදනය ගැන රටේ ජාතික ආදායමේ 1%යි. 1%යි. ඉතින් අපිට මහා දිග ගමනක් මේ රක්ෂණයෙන් යන්න පුළුවන්. දැන් ලෝකේ බොහෝ දියුණු රටවල් වල හැම කෙනෙකුටම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. හැම කෙනෙකුටම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඇමරිකාවට ගියොත් මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් නැතුව මොකුත් කරන්න බෑ. මහා බ්‍රිතාන්‍යක මෙඩිකල් නේද අපිට තාම ඒ වගේ තැනකටවත් අපේ රක්ෂණය ගෙනියන්න බැරි වෙලා තියෙනවා නැව් 40000ක් විතර යනවා මේ මුහුදු 60ක් නවයක් 10ක් එහායින් තෙල් ගෙනියන නැව් 4000ක් විතර යනවා සියලු නැව් 40000ක් විතර වසරකට අපේ මේ රට ළඟින් එහාට මෙහාට යනවා අපිට මේ එක නැවක්වත් රක්ෂණය කරගන්න අවශ්‍ය මට්ටමට අපේ රක්ෂණය නැගිටව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා රක්ෂණය ලාභ ලබනවා තමයි. හැබැයි තියෙන්න ඕන උතන නෙවෙයි. විතෝඩ් ඔෆ් ගොඩ් ඉහෙලින් තමයි රක්ෂණය. මුළු ජාතික නිෂ්පාදනයේ එක නෙවෙයි රක්ෂණය විය යුත්තේ. ඒක 7ක් 8ක් 9ක් 10ක් විය යුතුයි. ඒ නිසා අපිට විශාල ගමනක් යන්න. ඒ නිසා මේවා දිහා බලන්න ඕන. දැන් ලංකා හොස්පිටල් ලාභයි තමයි. පහුගිය අවුරුද්දේ බිලියන 3ක්ද කියලා ලාභ ලැබලා තියෙනවා. ඇයි ඒක දෙන්නේ කියලා දැන් තත්තමලා කෑ ගහනවා අපේ කට්ටිය.
මොකටද ඔක ඇති කරේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කවුද ඔක පටන් ගත්තේ? ඔක පටන් ගත්තේ ඉන්දියාවේ ඇපලෝ සමාගම. ඇපලෝ සමාගම ඔය හොස්පිටල් එක හැදුවේ ලංකාවටම නෙවෙයි මුළු ආසියාවට. ආසියාවට හැදුවේ. මොකද අද වෙලා තියෙන්නේ? ඒකේ එතන හිර වෙලා තියෙන්නේ. ඔක එක වෙලාවක හැරිජවදන ගත්තා, ස්ටෙන්සස් ලා ගත්තා. ඒක ආපහු අපි උදුර ගත්තා. ඒක උදුර ගත්තා අපි ආපහු. එනිසා ඒ වගේ හොස්පිටල් එක ආසියාවට හදන්න. අද අපි රටේ කී දෙනෙක් යනවද අර මවුන්ට් එලිසබෙත්? මවුන්ට් එලිසබෙත් ඔయిత වඩා ලොකු හොස්පිටල් එකක් එන්න හිටිය අපේ වරාය මේ නගරේට. ඒක සේරම නැති වෙලා ගියා. එකක් තමයි වරාය නගරේ හදපු මිනිහගේ ඉඩම ඒ මිනිහට පර්චස් මේ හෙක්ටයර් 116ක් දුන්නා. මොකද්ද වෙන්නේ? ඒ මිනිහා ඒක හැදුවේ ඒ මිනිහාගේ සල්ලි දුන්නා කියලා ඒ මිනිහා කුස්සගෙන යන්නද? ලීක්වා නියු වර්ග කිලෝමීටර් 729යි තියෙන මුළු සිංගප්පූරුව. කොළඹ දිස්ත්‍රික්කයට වඩා වර්ග කිලෝමීටර් 9යි වැඩි මුළු සිංගප්පූරුව. කොළඹ දිස්ත්‍රික්කයට වඩා. ඒ 1965 අගෝස්තු 9 වෙනිදා මැලේසියාවෙන් කඩල අරගෙන සිංගප්පූරුව පොළව හැදුවා. පස් දාලා ලංකාවෙන් ගස් අරන් ගිහලා ගස් දාලා වතුර සල්ලි වලට අරන් ඇවිල්ලා මැලේසියාවෙන් බට දාලා වතුර අරගෙන ජපානයෙන් ජෙනරේටර්ස් කියලා ලයිට් දාලා කිව්වා මිනිසුන්ට ඇල්ල සල්ලි දීලා ගන්න කියලා. සින්නක් කර දුන්නා එන ආයෝජකීන්ට. අද සිංගප්පූරුවේ එක පුද්ගලයා දැම 64,000යි අපි 3,000යි. අපි 3,000. මේක තමයි තියෙන වෙනස. ඒ නිසා ඇත්තටම අපිට ඒ ඉන්දියාව ගොඩනැගු ඇපලෝ හොස්පිටල් එක අපිට දීලා ගියේ මිනිස්සු. ඊළඟේ මේ රටේ කරන්න බෑ. මේ රටේ විදේශ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නැහැ. ඉන්ටර්නැෂනල් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක මේක දිහා තමයි මිනිස්සු බලන්නේ. ඒක එකට ඉන්නේ සිංගප්පූරු. අපි ඉන්නේ 99ට. මැලේසියාව, ඩුබායි, තායිලන්තේ මේවා ඉන්නේ 2, 3, 4, 5 වගේ. නිව්සීලන්ත ඉන්නේ 7ට වගේ. අපි ඉන්නේ 99. අපි අපේ රට ආයෝජකින්ට හිතකර පරිසරයක් හදලා නැහැ. අර වරාය නගරේ අර හදපු මිනිහාගේ ඉඩම 99 අවුරුදු බද්දට දාපු ගමන් එන්න හිටපු විශාල ව්‍යාපාරික පිරිසක් ඒ ව්‍යාපෘති අතහැරියා. ඊළඟට අතන ගෝල්පේස් පිට්ටනිය වැසිකිලි සංකීර්ණයක් කරගත්තට පස්සේ පහුගිය කාලේ තරුණයෝ ටිකක් ගිහිල්ලා ඉතින් ඒ මිනිසුන්ට එපාම වුණා. සැංග්‍රිලා හෝටලේ වගේ හෝටල්, හයත් හෝටලේ වගේ හෝටල්, ඔය හිල්ටන් වගේ හෝටල්, ඔය නගරේ ඔවා සේරම එන්න හේතු වෙච්ච කාරණා අතර කොළඹ නගරේ වරාය ගෝල්පේස් පිට්ටනියත් එකක්. ගෝල්පේස් පිට්ටනියත් එක හේතුවක්. ඉතින් ඒක වැසිකිලි සංකීර්ණයක් කරපුවාම මිනිස්සු ඒවා අතහැරියා. ඒ වරාය නගරයේ පිළිබඳ ලෝකයේ මිනිස්සුන්ගේ ආයෝජකයන් තිබේ බලපොරොත්තු එහෙම ගඩවට. මං යෝජනා කරන්නේ නම් ඒ මිනිස්යාට ඒ ඉඩම ආපහු දෙන්න. දීලා ඒ ගැන මිනිස්සුන්ගේ ඒ ආයෝජකයන් තිබු උනන්දු හදන්න. ලංකාවේ ආයෝජකයන් ලංකාවට එනවා කියලා හිතනකොට අපි විරුද්ධ වෙනවා. අපි විරෝධය පළ කරනවා. කෝටි 91,000ක් ණයයි විදුලි බල මණ්ඩලේ බැංකුවලට. කෝටි 91,000. හැබැයි මේකට පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කරගන්නවා. මේවා මේකට තව පෙට්‍රල් ඩීසල් සපයන්නන් කීප දෙනෙකුට මේක බෙදා දෙනවා කියලා කිව්ව ගමන් විශාල වර්ජනයකට යනවා. විශාල වර්ජනයකට යනවා. මම දන්නවා අපේ පොදු ජන පෙරමුණේ කට්ටි ගිහිල්ලා දැන් මේ ඒ නිසා මම ඔබතුමාලට කියන්නේ ඒ වගේ තීන්දුව తీරන කෙලින් අරගෙන මේ රට ගොඩනැගියේ නැත්තම් මේ රටට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දෙ දීලා ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරේ ලීක්වෙන් යූ කෙනෙක් කියලා හිතාගෙන. ඩෙන් සියාවපින් වගේ චීනේ නැගිට්ටොයි කියලා හිතාගෙන. එතුමා වෙන මගක් ගත්ත හැබැයි. එතුමා පුදුමාකාර අවිහිංසාවාදී මගක් ගත්ත හැබැයි. අමතක කරන්න හොඳ නෑ. ඔහු රටේ ආර්ථිකය හරි මාවතට තල්ලු කරගෙන ආවා.
ආර්ථිකයේ බිඳුවට වටලා ආර්ථික සංවර්ධන වේගයේ 2.4ට වටලා ණය සේවා බිලියන 6කට අරන් ගිහිල්ලා 123 තිබ්බ විදේශීය ණය 38.8කට අරන් ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම් කර ණය 5ක් තිබ්බ එක 15කට අරන් ගිහිල්ලා හිර කරලා බෙල්ල අරගෙන ගෝඨාභයට රට බාර දෙනකොටම ඒ වගේම ඒත් එක්කම කොවිඩ් වසංගතය. ඒ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා මොකද කරේ? ලෝකයේ අපි එක ලකුණකින් දෙවනි උනේ චීනයට විතරයි. අපි ඒක ඉතා සාර්ථකව වළක්ගත්තා. කවුද ඒ වෙලාවේ දෙවනි තුන්වෙනි රැලි හැදුවේ? කවුද ඒකට වග කියන්න ඕනන්නේ? ජනතා විමුක්ති පෙරමුණ සමුගි ජන බලවේගයේ වෙන කවුද? කවුද ඒව කරේ? කවුද මිනිස්සුක පාරට ඇද්දේ? කෘෂි කර්මාන්තයේ පිළිබඳ ගත්ත කොටාබේ ජනාධිපතිතුමාගේ තීන්දුව සම්පූර්ණ වැරදි. ඒ එතුමාට සංඛ්‍යාලේඛන දීපු අය තොරතුරු දීපු අය සියලුම දේවල් වැරදි. වැරදි. රටේ කෘෂි විශේෂඥයින් මේ පිළිබඳව කරුණු කිව්වා ඒවා එතුමා අහුම්කන් දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ රටේ ආර්ථිකයක පැත්තකින් වැටෙනවා නමුත් කොවිඩ් වසංගතය අපි තවත් වැටුණා. ඒ වෙලාවේ අපිට තිබ්බේ අර රාජ්‍ය ආදායම අඩු කරපු රාජ්‍ය ආදායම වැඩි කරගන්න. මම හිතන්නේ ඒ වෙලාවේ උත්සාහ කරා අපේ පක්ෂයේ හිටපු මාත් ඇතුළු කීප දෙනෙක් අපි අපේ ආදායම මෙව කරගමු. මොකද අපට අපි සෝල වශයෙන් මේ කොවිඩ් වසංගතය පාලනය කරගෙන යන්න අපිට වියදම් කරන්න තමයි නත්තොල්ට පුදුමාකාර විදිහට වියදම් කරන්න. නමුත් ඒවා ඒ විදිහටම කරගන්න හම්බුනේ නැහැ. අද ඒ සියලු ඒ මහාංග කුණාටුවෙන් පස්සේ අපේ පක්ෂයට සිද්ධ වුණා අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ මහත්මයාට උදව් කරන්න. අපිට සිද්ධ වුණා එතුමාට රටේ ජනාධිපතිකම දෙන්න. ඔහු පිටරට ගිහිලා ටික කාලයක් ඉඳලා බොරු සහතික උස්සගෙන ආපු කෙනෙක් නෙවෙයි. පළවෙනිම දේ ඒක අපි පළවෙනිම පිළිගන්න ඕන මේ වැඩ දෙකයි. රෝයල් කොලෙජ් එකේ පිට ගිහිල්ලා මොනවා හරි සහතික ටිකක් තියෙනවා. හැබැයි අපි දන්නවා මොකුත් නැහැ කියලා. එහෙම කෙනෙක් නෙවෙයි. මෙහෙ උසස් පෙළ සමත් වෙලා අමානි පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නීති විද්‍යාලයෙන් එළියට ආපු ලාංකික උපාධි දරේ නීතිවේදී. ඔව් 1970 මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක පාර්ලිමේන්තුවට ආව කෙනෙක්. ජනාධිපති ජේ.ආර්. එක්ක, ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක, ඊට පස්සේ විජේතුංග ජනාධිපතිතුමා එක්ක, ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය එක්ක, ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන එක්ක අගමැතිකම් ඇමතිකම් කරපු කෙනෙක්. යහපාලන රජයේ කාලේ මේ ආර්ථිකය කඩා වැටෙන එකට අගමැති රනිල් වික්‍රමසිංහත් වගකිය යුතුයි කියලා කිව්ව කවුරුත් මම කියන්නේ නැහැ කියලා. මොකද එතුමා ආර්ථික උපදේශක සභාවට දාන ලොකු උත්සාහයක් කරා රටේ ආර්ථිකය කිසියම් තැනකට ගන්න. හැබැයි ජනාධිපතිවරයා ඒකට ඔහුට ඉඩකඩ දුන්නේ නැහැ. ඒකට ඉඩකඩ දුන්නේ නැහැ. ඔහු පළවෙනියෙන් පත් කරපු රවි කරුණානායක. ඒකෙත් විශාල ප්‍රශ්නයක් තිබ්බා. ප්‍රශ්නයක් තිබ්බා. කොහොම නමුත් ඒ 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකට අපි විජේදාසත් වාක් කියන්න ඕන. මතුවෙච්ච විකෘතිය හරහා මතුවෙච්ච ජනාධිපති අගමැති පොරය තුල සහරාල ලංකාවට ගැහුවා. සංචාරක වෙන්නේ නැතුව ඇතරියා. ආර්ථිකය එහෙම කඩාගෙන වැටිලා 2.4ක ආර්ථිකය තමයි අපිට බාර ගන්න සිද්ධ වුනේ. සමම තුමාලාට කියන්නේ දැන් අපිට ආපහු පාරක් විවෘත වෙලා තියෙනවා මේ රටේ. නැගිටින. ඒ නැගිටිනකොට අපි පැහැදිලිව රටේ ගොවි ජනතාව ශක්තිමත් කරලා උඩට ගේන්න, සත්ව පාලනය වගේ විෂයන් නැගිටවල උඩට ගේන්න. ලංකාවේ කෘෂි කර්මාන්තේ පැත්ත ගත්තොත් දැන් උක් කර්මාන්තේ බණ්ඩාරනායක මැතිනේ කර්මාන්තශාලා 3ක් හදලා සීන නිෂ්පාදනය කරපු රට. අද අපේ නිෂ්පාදනයේ 100.1ටත් අඩු. සුද්ධ ලංකාවේ ඇවිල්ලා ඉස්සලම තේ නෙවෙයි වැවිවේ, කෝපි. හැබැයි අද කෝපි වලට ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අද අපේ කෝපි නිෂ්පාදනයේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ
දසම එකකටත් අඩු. දසම එකකටත් අඩු. ඒ නිසා ඇත්තටම අපිට ඒ කර්මාන්ත නැග කුරුඳු ගත්තොත්. කුරුඳු ලෝකේ අපි පළවෙනි නිෂ්පාදක සැපයුම් කරුවා දත්. 90% ලෝකෙට කුරුඳු දෙන්නේ අපි. හැබැයි කුරුඳු අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 0.2යි. 0.2යි. මේක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා අපිට අපේ සත්ව පාලනය කෘෂි කර්මාන්තය නැගිටවන්න මේ පැත්තට තල්ලුවක් දෙන්න. ජනාධිපතිතුමාට ඒක තේරලා තියෙනවා. ඒක ජනා ඒ වගේම තමයි කර්මාන්ත අංශයෙන් අර මම කිව්ව ශුද්‍ර ඉතා කුඩා ව්‍යවසායකයා නැගිටවන්න අපිට ලොකුවටම උදව් කරන්න. ඒ අතර අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න හුඟක් දේවල් අපිට මේ රටේ කරන්න පුළුවන්. අපි ඒව කරන්න ඕන. ලංකාවේ අද මේ 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 නුවරඑළිය දිස්ත්‍රික්කේ නුවරඑළිය උස නැත්තම ගත්තොත් ඒ වගේම තමයි මගේ ක්‍රීඩා ඇමති කාලේ මම හදපු ලවර්ස් ලේන් කියන තැන හදපු කුඩා ක්‍රීඩා පිටින ඒක ඇදුවේ හයි ඇටිටියුඩ් ට්‍රේනින් වලට. හයි ඇටිටියුඩ් ට්‍රේනින් වලට හැදුවේ ඒ උඩට යන්න යන තමුන්ස්ලා දන්නවා වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තමුන්ගේ ශරීරයේ ඒකට සූදානම් වෙනවා. ලේවල වැඩියෙන් ඔක්සිජන් හඳවා තබාගෙන හිමොග්ලොබින් ලෙවල් එක වැඩි කරගෙන ශරීරයේ සූදානම් වෙන ඒකට ඔරොත්තු දෙන්න. එහෙම වෙච්චම දරා ගැනීම හැකියාව වේගය හා ශක්තිය මිනිස්යාගේ එනවා. ඒ නිසා ක්‍රීඩකයෝ ඒ හයි ඇටිටියුඩ් මත් දැන් වලට කියලා ට්‍රේනින් වීම ඉතාම වැදගත්. එහෙම ගත්තම ලෝකේ හයි ඇටිටියුඩ් ට්‍රේනින් ප්ලේසස් තියෙනවා පහක් හයක්. දෙකක් තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ. එකක උස 1800යි අනෙක් එක උට 2100යි. කෙන්‍යාවේ තියෙනවා එකක් ඒක 2400යි. හැබැයි ඒකට හරි දුෂ්කර ගමනක් ගිහිල්ලා යන්න ඕනේ. ඒක තමයි උසම තැනක තියෙන්නේ. ප්‍රංශයේ එකක් තියෙනවා ඒක ඒත් 1800යි. ඒ වගේම ඉස්පාඤ්ඤයේ තියෙනවා එකක් එත ඒක 2100යි. ලංකාවේ අපි ගත්තොත් නුවරඑළියේ ඔය ලවස්ලී ෆේම්ත නුවරඑළිය නගරයේ හරිය 2000යි 2000 මට්ටමේ තියෙනවා. අර ලවස්ලී එක 2200 මට්ටමක තියෙනවා. ඉතින් එතන තේ කාලේ අපි ඔය සුගත්තිල කරත්නලා දර්ශලා සුසන්තිකා ජයසිංහලා අපි අරගෙන ගියා. සුගතිල කරත් නම් ඉපදුනේ මේ පැත්තේ. මේ ඉතේ අරගෙන ගියේ කට්ටියගේ ඒ ඇඟේ තියෙන වේගයේ ශක්තිය දරා ගැනීම හැකියාව වැඩි කරා. අපිට මේක විකුණන්න පුළුවන්. අපේ නුවරඑළියේ තියෙන ගෝල්ෆ් ක්‍රීඩා පිටින්. ඒක තියෙන්නේ අඩි 2000 ලෙවල් එකේ. එහෙම එකක් ලෝකේ නැහැ. ඒක හරියට අපි මාකට් කරනවා නම් ලෝකේ හුඟක් ගෝල්ෆ් ගහන්නේ තාව ගොඩක් සල්ලි තියෙන වයසක අය. ඉතින් මෙයාට තියෙන හොඳම තැනක් තමයි මෙතනට ඇවිල්ලා මේක කරන එක. ඉතින් ඒක නිසා ඇත්තටම මේ වගේ දේවල් අපට මාකට් කරන්න ඕනේ. ඒක හරියටම තේරුම් අරගෙන තිනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා අපි එයාට උදව් කරනවා. අපේ රාජ්‍ය ආයතන වලට පෞද්ගලික ආයෝජකයන් පුළුවන් තරම් ඇතුළු කරන්න උත්සාහ කරන්නේ තිරිකුණා වගේ තැනක. ඉන්දියාවත් එක්ක එකතුලා පිරිපහදුවක්, චීනයත් එක්ක එකතුලා පිරිපහදුවක් වගේ දේවල් කරන්න ගන්න. අර එතන තියෙන අර මහා තෙල් ටැංකිය වල ප්‍රයෝජනෙත් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි එහෙම රටේ නිෂ්පාදනය වැඩි කිනකොට රටේ ආදායම් වැඩි කිරීමට විදේශ ආයෝජකයන් හා දේශීය ආයෝජකයන්ගේ ශක්තිය උපරින් ගැනීම සඳහා මේ රජය කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මම කියන්න කැමති අපි කළ යුතු දේ බොරුවට විවේචනය කර කර ඉන්න එක නෙමෙයි. අපි අමාරුවෙන් ඉන්නේ. මිනිසුන්ට හරි අමාරුයි. මිනිසුන්ට හරි කරදරයි. මේ වෙලාවේ මිනිසුන්ව ගොඩදා ගැනීම සඳහා රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අපි සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථිකය ඉස්සරහට අරගෙන යෑම තමයි කළ යුතු වැදගත්ම දේ කියලා මම හිතනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්